ලොකුකුඩා හැමෝටම පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අද දින සිට දිනපතා පාඩම් මාලාවක් රැගෙන එන්න මම සූදානම්. ඔබට හැකියාවක් තියෙනවා නම් මේ කරුණු පොතක සටහන් කරගන්න. පාඩම අවසානයේ අභ්‍යාස දීලා තියෙනවා. ප්‍රශ්නවලට පිළිතුරු ඔයාලට කමෙන්ට් කරන්නත් පුළුවන්. අපි දැන් පාඩමට යොමු වෙමු. අද අපි කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ මූලික කරුණු පිළිබඳ. ඕනෑම භාෂාවක අපි මුලින්ම ඉගෙන ගන්නේ හෝඩියනේ. ඉංග්‍රීසි බසෙන් අප හෝඩියට කියන්නේ ඇල්ෆබට් කියලා. ඉංග්‍රීසි හෝඩියට කියන්නේ ඉංග්ලිෂ් ඇල්ෆබට් කියලා. හෝඩියක් හැදෙන්නේ අක්ෂර සමූහයකින්. අපි මේ අක්ෂරවලට එහෙම නැත්නම් අකුරුවලට කියනවා ලෙටර්ස් කියලා. ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර කීයක් තියෙනවද? අපි මේක ඉංග්‍රීසියෙන් අහන්නේ මෙහෙමයි. How many letters are there in the English alphabet? මම නැවතත් පවසන්නම්. How many letters are there in the English alphabet? ඉංග්‍රීසි හොඩිය අක්ෂර 26ක් තියෙනවා. අපි මේක ඉංග්‍රීසි බසින් කියන්නේ මෙහෙමයි. There are 26 letters in the English alphabet. මම නැවතත් පවසන්නම්. There are 26 letters in the English alphabet. ඔයාලට පහසු වෙන්න මම වචන උච්චාරණය වෙන විදිහ පහලින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති THE සාමාන්‍ය වශයෙන් ද කියලා උච්චාරණය වෙන මේ වචනය මම රතු පාටින් පෙන්නලා තියෙනවා. මම අද මේ වචනය උච්චාරණය කරන්නේ දී කියලා. මේ වීඩියෝ එකේ අවසානයේ මම පැහැදිලි කරන්නම් ඇයි මේක මම දී කියලා උච්චාරණය කළේ කියලා. සිංහල භාෂාව වගේ නෙවෙයි ඉංග්‍රීසි භාෂාවේ අපි අක්ෂර දෙආකාරයකින් ලියා දක්වනවා. උච්චාරණයේදී කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. එකක් තමයි කැපිටල් ලෙටර්ස්. අපි මේ අක්ෂරවලට කියනවා තව අපර් කේස් කියලාත්. මේ පින්තූරයේ සඳහන් කරලා තියෙන අක්ෂර තමයි අපි අපර් කේස් එහෙම නැත්නම් කැපිටල් ලෙටර්ස් කියලා හඳුන්වන්නේ. ඊට අමතරව අපි ලිඛිත භාෂාවේදී යොදා ගන්නවා මේ සිම්පල් ලෙටර්ස්. සිම්පල් ලෙටර්ස් වලට අපි ලෝව කේස් කියලාත් කියනවා. නිසියාකාරව සිම්පල් සහ කැපිටල් ලෙටර්ස් යොදා ගන්න ආකාරය මම ඉදිරියේදී ඔයාලට පැහැදිලි කරන්නම්. සිංහල භාෂාවේදී ඔයාලා ඉගෙනගෙන ඇති හෝඩිය ස්වර සහ ව්‍යංජන අක්ෂර ආකාරයෙන් කොටස් දෙකකට බෙදෙනවා කියලා. ඉතින් ඉංග්‍රීසි භාෂාවෙත් ඒ ආකාරයෙන්ම බෙදීමක් සිදු කරනවා. ස්වරවලට අපි කියන්නේ වවල්ස් කියලා. ව්‍යංජන අක්ෂරවලට අපි කියන්නේ කොන්සනන්ට්ස් කියලා. අපි මුලින්ම බලමු මොනවද මේ වවල්ස් කියලා. ඉංග්‍රීසි හොඩියේන ඒ අක්ෂරය, ඊ අක්ෂරය, අයි අක්ෂරය, ඕ අක්ෂරය සහ යූ අක්ෂරය අපි වවල්ස් වශයෙන් හඳුන්වනවා. මෙතන අක්ෂර කීයක් තියෙනවද? අපි ගණන් කරමු. ඒ, ඊ, අයි, ඕ, යූ. මෙතන අක්ෂර පහක් තියෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන වශයෙන් ස්වර පහක් තියෙනවා කියලා. There are 5 vowels. ඉතින් මේ අක්ෂරවලට අමතරව තියෙන අනිත් සියලුම අක්ෂර ව්‍යංජන අක්ෂර වශයෙන් අපි හඳුන්වනවා. එහෙම නැත්නම් අපි ඒවට ඉංග්‍රීසි බසින් කියනවා කොන්සනන්ට්ස් කියලා. මේ සටහන දිහා අවධානය යොමු කළොත් ඔයාලට දකින්න පුළුවන් Y අක්ෂරය වවල් එකක් සහ කොන්සනන්ට් එකක් වශයෙන් දෙකටම මැදි වෙලා සඳහන් කරලා තියෙනවා. මොකද්ද මේකට හේතුව? ඒකට හේතුව තමයි සමහර අවස්ථාවල අපිට මේක වවල් එකක් විදිහට යොදා ගන්නත් පුළුවන්, නැත්නම් කොන්සනන්ට් එකක් විදිහටත් යොදා ගන්න පුළුවන්. දැනට මේ කාරණය විතරක් මතක තියාගන්න. ඉදිරියේදී මේ පිළිබඳ වැඩි විස්තර මම සඳහන් කරන්නම්. ඊළඟට අපි ඉගෙන ගන්නේ ඉතා සුවිශේෂී කාරණයක්. මේ රූපේ තියෙන්නේ මොකද්ද? රූපේ තියෙන්නේ පැන්සලක්. මෙය පැන්සලක් කියලා කොහොමද අපි ඉංග්‍රීසි බසින් කියන්නේ? එහෙම නැත්නම් ඉංග්‍රීසි බසින් ලියන්නේ? This is
හිස්තනක් පෙන්සිල් අපි නිකම්ම this is pencil කියලා කියන්නේ නැහැ ඉතින් මේ සඳහන් කරලා තියෙන හිස්තැනට උචිත වචනයක් අපිට යොදා ගන්න සිද්ධ වෙනවා මෙතන a an සහ the කියන වචන තමයි වරහන් ඇතුලේ සඳහන් වෙලා තියෙන්නේ ඉතින් මේ වගේ අවස්ථාවන් වල මේ හිස්තැන් වලට උචිත වචන හොයන්න තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ a and සහ the මේ වචන තුනම අපි articles වශයෙන් හඳුන්වනවා articles ඉතින් මේ articles යලිත් කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි indefinite indefinite කියන්නේ අවිනිශ්චිතයි කියලා ඊළඟ කාරණේ තමයි definite definite කියන්නේ නිශ්චිතයි කියලා indefinite කියන කාරණේ යටතේ a සහ an වචන බෙදලා තියෙනවා definite කියන කොටස යටතේ බෙදෙන්නේ the කියන වචනේ විතරයි අපි මුලින්ම indefinite articles ගැන කතා කරමු කලිනුත් සඳහන් කරානේ මේ indefinite articles යටතේ එන්නේ a සහ an කියන වචන කියලා අපි මුලින්ම කතා කරමු an කියන indefinite article එක ගැන මීට පෙර අපි vowels ගැන ඉගෙන ගත්තානේ මේ වගුවට මම අපි ඉගෙන ගත්ත vowels සියල්ලම ඇතුළත් කරලා තියෙනවා vowel sound කියන කාණ්ඩය යටතේ මම ඇතුළත් කරලා තියෙනවා a e i o සහ u කියන අක්ෂර ඊළඟට word කියන කොටස යටතේ මම වචන සඳහන් කරලා තියෙනවා ඒ සියලු වචන පටන් ගන්නෙ vowel sound එකකින් පළවෙනි උදාහරණෙ ගත්තහම vowel sound එක a මං සඳහන් කරලා තියෙන වචනේ තමයි apple apple කියන වචනේ මුල් අකුර vowel sound එකක් දෙවෙනි උදාහරණෙ vowel sound එක e e අකුරින් පටන් ගන්න වචනයක් විදිහට මම elephant කියන වචනේ යොදාගෙන තියෙනවා I අකුරෙන් අයිස්ක්‍රීම් කියලාත් O අකුරෙන් orange කියලාත් U අකුරෙන් umbrella කියලාත් මම නිදසුන් වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ elephant කියන්නේ අලියට. ඒ වගේම තමයි umbrella කියන්නේ කුඩයට. එතකොට orange කියන්නේ මොකද්ද? මම මෙතන orange කියලා සඳහන් කරලා තියෙන්නේ දොඩම්. ඒ වගේම මතක තියාගන්න තැඹිලි පාටටත් අපි orange කියලා තමයි කියන්නේ. අපි ඉගෙනගත්ත vowels අතරින් මම an කියන article එක තමයි මෙතනට යොදාගෙන තියෙන්නේ. ඒකට හේතුව තමයි vowel sound එකකින් පටන් ගන්න වචන හැම එකකට කලින්ම අපි article එකක් යොදා ගන්නව නම් අපි අනිවාර්යෙන් යොදාගන්නේ an කියන article එක. අපි දැන් බලමු a කියන indefinite article එක යොදා ගන්න අවස්ථා. මේ වගුවට මම ඇතුළත් කරලා තියෙන අක්ෂර තමයි consonants. consonants කිහිපයක් යොදාගෙන තියෙනවා ඒ consonant වලින් පටන් ගන්න වචනත් මම ඇතුළත් කරලා තියෙනවා පළවෙනි උදාහරණය තමයි c c අකුරෙන් පටන් ගන්න වචනයක් තමයි car f අකුරෙන් fish කියලත් g අකුරෙන් girl කියලත් t අකුරෙන් tree කියලත් මම සඳහන් කරලා තියෙනවා මෙහිදී මම යොදාගෙන තියෙන article එක තමයි a මෙහෙම කරන්න හේතුව තමයි consonant එකකින් පටන් ගන්න හැම වචනයකටම කලින් අපි article එකක් යොදා ගන්නව නම් ඒ සඳහා අපි භාවිතා කරන්නේ a කියන article එක. ඔයාලට මතක ඇතිනේ මම මේ උදාහරණේදී මෙතන හිස්තැනක් තිබ්බා කියලා. ඒ හිස්තැන මම a කියන article එකෙන් පුරවලා තියෙනවා. මේකට හේතුව අපි දැන් ඉගෙන ගත්තනේ pencil කියන වචනේ මුල් අකුර පටන් ගන්නෙ p අකුරේ. ඉතින් අපි ඉගෙන ගත්තනේ vowel එකක් නම් අපි පාවිච්චි කරන්නේ an කියන article එක consonant එකක් නම් අපි භාවිතා කරන්නේ a කියන article එක කියලා. මෙහි සඳහන් වන වචනය pencil. pencil කියන වචනේ පටන් ගන්නෙ p කියන consonant එකෙන්. ඒ නිසා තමයි මේ අවස්ථාවේදී අපි p කියන consonant එකට ඉදිරියෙන් හිස්තැන පුරවන්න a කියන article එක යොදා ගත්තේ. this is කියන්නේ මෙය කියලානේ. pencil කියන්නේ pencil. ඉතින් අපි මේ වාක්‍යයේ pencil කියන වචනය පැන්සලක් කියන අරුත දෙන්න තමයි මේ a කියන article එක යොදාගන්නේ. අපි දැන් කතා කරමු the කියන definite article එක ගැන. මේක උච්චාරණය කරන විදි දෙකක් තියෙනවා. එකක් තමයි the කියලා. අනිත් විදිහ තමයි the කියලා.
අපි බලමු ඇයි මේ උච්චාරණයේදී වෙනස් වීමක් සිදු වෙන්නේ කියලා. ඕනෑම අවස්ථාවකදී මේ ද කියන ආටිකල් එක අපිට යොදා ගන්න පුළුවන්. වචනයක් වවල් එකකින් පටන් ගත්තත් කොන්සනන්ට් එකකින් පටන් ගත්තත් මේක භාවිතා කරන්න පුළුවන්. නමුත් වවල් එකකින් පටන් ගන්න වචනයකට කලින් මේ ආටිකල් එක අපි සඳහන් කරොත් එහිදී උච්චාරණයේදී කිසිදු වෙනසක් සිදු වෙනවා. ඒ කියන්නේ මේ වචනේ අපි ප්‍රොනවුන්ස් කරන්නේ එහෙම නැත්නම් උච්චාරණය කරන්නේ දී කියලා. මේ වගුවේ මම වවල් සවුන්ඩ් සහ කලින් දීපු උදාහරණම ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ THE කියන ආටිකල් එක අපි යොදා ගත්තාම අපි මේක දී කියලා උච්චාරණය කළා. අපි කියනවා the apple, the elephant, the ice cream, the orange, the umbrella. ඉතින් හොඳින් මතක තියාගන්න මේ THE කියන ආටිකල් එක වවල් සවුන්ඩ් එකකින් පටන් ගන්න වචනයකට කලින් තිබ්බොත් අපි ඒක උච්චාරණය කරන්නේ දී කියලා. වීඩියෝ එක පටන් ගන්නකොට මම there are 26 letters in the English alphabet කියලා කිව්වනේ. ඉතින් මෙතන දී කියලා උච්චාරණය වුණේ ඉංග්‍රීසි කියන වචනය වවල් සවුන්ඩ් එකකින් පටන් ගන්න හින්දා. කලින් දීපු උදාහරණම මම මේ වගුවේ ඇතුළත් කරලා තියෙනවා. මෙතන සඳහන් වෙන්නේ consonants. consonant එකකින් පටන් ගන්න වචනයකට කලින් මේ ආටිකල් එක අපි යොදා ගන්නවා නම් අපි ඒ උච්චාරණය කරන්නේ ද කියලා. the car, the fish, the girl, the tree. ඉතින් මේ ආටිකල් එක definite article එකක් කියලා මං කලින් කිව්වනේ. definite කියන්නේ නිශ්චිතයි කියලා. අපි නිශ්චිත වශයෙන් යම් දෙයක් ගැන දැනගෙන කතා කරනවා නම් අපිට මේ ද හෝ දී කියන ආටිකල් එක යොදා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දන්නවා අහස නිල් පාටයි කියලා. ඉතින් අපිට ඒ වාක්‍ය ඉංග්‍රීසි වශයෙන් මෙහෙම කියන්න පුළුවන්. The sky is blue. අපි මෙහිදී ද කියන වචනේ යොදා ගත්තේ අපි නිශ්චිත වශයෙන්ම අහස නිල් පාටයි කියලා දන්න හින්දා. මෙතෙන් පටන් ඔබට තියෙන්නේ අභ්‍යාස. ඉතින් වරහනේ සඳහන් වෙලා තියෙනවා a සහ an කියන ආටිකල්ස් දෙක. මේ නිවැරදි ආටිකල් එක මේ හිස්තැනට පුරවලා පහලින් කමෙන්ට් කරන්න. හිස්තැන් පුරවන්න කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ fill in the blanks. fill in the blanks. fill කියන්නේ පුරවන්න කියලා, blanks කියන්නේ හිස්තැන් වලට. ඉතින් මම මෙතෙන් පටන් හිස්තැනට blank කියලා යොදා ගන්නම්. This is blank umbrella. මේ කුඩයක්. This is blank umbrella. මේ ඉන්නේ මාළුවෙක්. This is blank fish. This is blank fish. මේ මෝටර් රථයක්. කොහොමද අපි මේක ඉංග්‍රීසි භාෂෙන් කියන්නේ? This is blank car. නිවැරදිව හිස්තැන පුරවන්න. This is blank car. මේ දොඩම් ගෙඩියක්. This is blank orange. මේ ice cream එකක්. This is blank ice cream. This is blank ice cream. මේ ඉන්නේ ගැහණු නමෙක්. This is blank girl. This is blank girl. මේ තියෙන්නේ ගහක්. This is blank tree. This is blank tree. එකේ සිට හත දක්වා ප්‍රශ්න වලට අපි යොදා ගන්නේ indefinite articles. ඒ කියන්නේ a, ho, an කියන වචන දෙක. අපි දන්නවනේ මේ definite article එක අපි දෙවිධයකට උච්චාරණය කරනවා කියලා. ඉතින් මේ ප්‍රශ්න තුනේදී ඔබට කරන්න තියෙන්නේ මෙහි සඳහන් කරලා තියෙන මේ ආටිකල් එක උච්චාරණය කරන්නේ ද කියලාද නැත්නම් දී කියලාද කියලා සඳහන් කරන්න. අඩම පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුවක් දක්වන හැමෝටම මේ link එක share කරලා ඔවුන්වත් දැනුවත් කරන්න. එහෙනම් ඊළඟ පාඩමේදී අපි ආයෙත් හම්බෙමු.